1980 තුනේ සිට වසා දමන ලද මේ උඩු සුඩාන් ප්‍රදේශයේ ජනතාවට බොහෝ සේවාවන් සපයපු මෙම කර්මාන්ත ශාලාව මාස දෙක තුනක් ඇතුළත නැවත ආරම්භ කරලා වැඩ කටයුතු පටන් ගන්න අපේ රජය මේ වන විටත් තීරණයකට තිබෙනවා. එමගින් මේ ප්‍රදේශයේ ජනතාවගේ දුරුවන්ට රැකියා අවස්ථා නිර්මාණය කර දෙන්නත් මෙම කර්මාන්ත ශාලාවේ මගින් මේ රටේ පොදු ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි අලුත් සභාපතිතුමෙක් පත් කරලා තිබෙනවා. එතුමා ඉතා උනන්දුවෙන් මේ ශේෂ්ත්‍රය ගැන ප්‍රවීණ දැනුමක් තියෙන කෙනෙක්. එතුමා මේ කටයුත්ත වෙනුවෙන් කැපවි ක්‍රියා කරන්න සූදානමින් ඉන්නවා. අපි ප්‍රදේශයේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ කටයුතු වලට අපට සහාය වෙන්න කියලා. මේ කර්මාන්ත ශාලාව දියුණු වීම කියන්නේ මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වයේ උසස් වීමක්. ඉදිරි මාස දෙක තුන ඇතුළත මෙහි වැඩ කටයුතු ආරම්භ කරලා අවශ්‍ය කරන ප්‍රගතිය මෙම කර්මාන්ත ශාලාව හරහා ප්‍රදේශයට ලබා දෙන්න අපි කැප වෙනවා. ඒ වගේම ඉදිරි කාලය තුල මෙතන යල්පැන් ගිය යන්ත්‍ර වෙනුවට අලුත් යන්ත්‍ර අපි තවත් පාර්ශ්වයන් හවුල් කරගෙන මේ කර්මාන්ත ශාලාවට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නව රජය දේශීය කර්මාන්ත සහ ව්‍යවසායන් දියුණු කිරීම අරමුණු කොටගත්තා වූ රජයක්. විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල කාලයක් තිස්සේ වර්ධනය වී තිබෙන විරකියාවට විසඳුම් සපයන්නත් මේ හරහා පීතා උනන්දුවෙන් කටයුතු කරනවා. මේ ප්‍රදේශවල ජනතාවට ඇතැමුන් හදලා තිබුණු පින්තූරේ උනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවොත් ඊට පහුවෙනිදම හමුදා පාලනයක් ඇති වෙයි කියන බය. ඒ බොරු සියල්ල අද කමුනාන්සලට ප්‍රායෝගිකව ඒව අසත්‍ය බව පැහැදිලි වෙනවා. ඒ වෙනුවට අද නිර්මාණය වෙමින් තිබෙන්නේ උතුරහා නැගෙනහිර ජීවත් වෙන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න ඔවුන්ගේ විරැකියාවට විසඳුම් සපයන්න කැපවී කටයුතු කරන පාලනයක්. රජය හා ඔබ අතර පරතරයක් හදන්න ඒ පරතරයෙන් ප්‍රයෝජන ලබන්න සමහරු උත්සාහ කරනවා. ඒ අන්තවාදී කණ්ඩායම්වලට රැවටෙන්නේ නැතුව අපේ රජය සමග එකතු වෙලා මේ ප්‍රදේශ සංවර්ධනය කරන්න අප සමග කැපවී කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා.